සුබ දවසක් හැමෝටම අලුත් ස්මාර්ට්ෆෝන් එකක් ගත්තාම අපි බොහෝ දෙනෙක් කරන වැරදි කිහිපයක් තියෙනවා අන්න ඒ වගේ වැරදි 10ක් ගැනයි අද මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මේ වීඩියෝ එක අවසන් වෙනතෙක් බලන්න ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි මම නිශංක ඔයා මේ එකතු වෙලා ඉන්නේ වෞටෙක් YouTube channel එකත් එක්ක එක දැන් ස්මාර්ට්ෆෝන් වල මෙමරි කාඩ් දාන්න බෑ සමහර ඒවා වගේ දාන්න පුළුවන් අලුතින් ෆෝන් එකක් ගත්තත් ගොඩක් දුරට අපි ඒ ෆෝන් එකට දාන්නේ පරණ මෙමරි කාඩ් එකමයි එහෙම කරන්න එපා එහෙම කරනවා නම් මුලින්ම මෙමරි කාඩ් එක ස්කෑන් කරලා වෛරස් තියෙනවද කියලා බලලා ඊට පස්සේ අලුත් ෆෝන් එකට දාන්න ඒ වගේම ඔයාගේ අලුත් ෆෝන් එකට බාල වර්ගයේ මෙමරි කාඩ්ස් යූස් කරන්න එපා ක්ලාස් 10 මෙමරි කාඩ් එකක් යූස් කරන්න ඔයා දාන මෙමරි කාඩ් එක ෆුලි ලෝඩ් නම් ඒකත් ෆෝන් එක ස්ලෝ වෙන්න බලපානවා දෙක අලුතින් ෆෝන් එකක් ගත්තාම මුලින්ම ෆෝන් එකේ තියෙන බැටරි ප්‍රමාණය යූස් කරලා ඊට පස්සේ ෆෝන් එක චාර්ජ් කරන්න කිව්ව පැය ගන්න හරියට චාර්ජ් කරන්න අලුත් ෆෝන් එක පාවිච්චි කරන්න තියෙන ආසාවට මගදි ගලවන්න එපා ඒක අලුත් බැටරියේ බැටරි හෙල්ත් එක හානි කරනවා හොඳ බැටරි තත්ත්වයක් පවත්වාගෙන යන්න බැටරිය 10ත් 90ත් අතර ප්‍රතිශතයෙන් මේන්ටේන් කරගෙන යන්න 10ට වඩා අඩු වෙන්න දෙන්නත් එපා 90ට වඩා වැඩියෙන් චාර්ජ් කරන්නත් එපා 3 අලුත් ෆෝන් එක ඔන් කරාම ඔයාලට සෙටින්ග්ස් ටිකක් ඔන් කරන්න කියනවා ඒ හැම දෙයකටම ඔන් ඔන් කියලා දෙන්න එපා ඒවා කියවලා බලලා අවශ්‍ය නම් විතරක් ඔන් දෙන්න උදාහරණයට ලොකේෂන් එහෙම ඔන් කරන්න අවශ්‍යම නැහැ ඒ හින්දා ඒවට ඔන් දෙන්න එපා 4 සමහර අලුත් ෆෝන් එකක් ගත්තත් තමංගාව චාර්ජර් එකක් තියෙනවා කියලා අලුත් චාර්ජර් එක පාවිච්චි නොකර පරණ එක පාවිච්චි කරනවා. එහෙම කරන්න එපා. ඒ අලුත් ෆෝන් එකට අදාළව දීලා තියෙන චාර්ජර් එකම පාවිච්චි කරන්න. 5. බොහෝ දෙනෙක් අලුතින් ෆෝන් එකක් ගත්තාම ෆෝන් එකට වෛරස් යන්නේ නැති වෙන්න ඇන්ටිවෛරස් ඇප්ලිකේෂන්ස් ඉන්ස්ටෝල් කරනවා. ඒ වැරද්ද කරන්න එපා. ෆෝන් එක කම්පැනියෙම සෙකියුට් කරලා දෙන්නේ. එහෙනම් වෙනම ඇන්ටිවෛරස් දාන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ඇප්ස් වලින් ඔයාගේ ෆෝන් එකේ මෙමරියයි බැටරියයි කන එකයි වෙන්නේ. එහෙනම් ඒ වගේ ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න එපා. 6. අපි හැමෝම අලුත් ෆෝන් එකක් ගත්තාම තියෙන හැම ඇප් එකක්ම ඉන්ස්ටෝල් කරනවා. එහෙම කරන්න එපා. ඔයාලට අවශ්‍ය ඇප්ස් කීපය විතරක් ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේම ෆෝන් එකේම ඉන්ස්ටෝල් වෙලා ඇවිල්ලා තියෙන සමහර ඇප්ස් තියෙනවා ඔයාලට අවශ්‍ය වෙන්නේ නැති ඒවා. ඒ වගේ තියෙන ඇප්ස් ඔයා අන්ඉන්ස්ටෝල් කරලා දාන්න. 7. අලුත් ෆෝන් එකට අපි අනිවාර්යයෙන්ම ටෙම්පර්ඩ් ග්ලාස් එකකුයි බැක් කවර් එකකුයි දාගන්නවා. ඒත් මේ දාගන්න බැක් කවර් එක චාර්ජ් කරද්දී ගලවලා චාර්ජ් කරන්න. එහෙම කරාම ෆෝන් එකේ හීට් එක පිට වෙන්න ගොඩක් පහසුයි. 8. ඔයාගේ ෆෝන් එකේ ඇප්ස් හැම වෙලාවෙම ක්ලියර් කරන්න එපා. ඔයා නිතරම පාවිච්චි කරන ඇප්ස් মালටි ටාස්කින් එකේ තියාගෙන පාවිච්චි කරන්න. හැම වෙලාවෙම ක්ලෝස් කරලා ආයෙ ඕපන් කරද්දී ඔයාගේ බැටරිය ගොඩක් ඩ්‍රේන් වෙනවා. ඇප්ස් মালටි ටාස්කින් එකේ තියනට වැඩිය මෙහෙම කරද්දී බැටරිය ගොඩක් වැය වෙනවා. 9. කලින් කිව්වා වගේ තමයි. බැටරි බූස්ටර් ඇප්ස් මොකුත් ඉන්ස්ටෝල් කරන්න එපා. ඒවා වැඩක් වෙන්නේ නැහැ. නිකන් ග්‍රැෆික්ස් ටිකක් පෙන්නලා ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරියයි මෙමරියයි කන එකයි වෙන්නේ. 10. අපේ ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න කියලා අපි ඉන්ස්ටෝල් කරන ස්පීඩ් බූස්ටර් වගේ ඇප්ස් මේවත් බොරු වැඩක්. මේකෙන් වෙන්නේ නිකන් ග්‍රැෆික්ස් ටිකක් ඔයාලට පෙන්නලා ෆෝන් එකේ බැටරියයි මෙමරියයි නාස්ති කරන එක. මෙච්චර වෙලා වීඩියෝ එක බලුවා නම් ගොඩක් ස්තුතියි. මේ වැරදි 10න් ඔයා කලින් කරලා තියෙන වැරදි මොනවද කියලා පළයක් කමෙන්ට් කරන්න මම බැලලා දැනගන්නම්. වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවනුත් මේ දේවල් දැනගන්න එයාලටත් ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එකත් click කරලා all කියන option එක click කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.